නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි අද වර්ෂ 2018 දෙසැම්බර් මාසේ 17 වෙනිදා දහවල් 12:50 පමණ ආසන්න වෙලා තිබෙනවා මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන හොරණ යාල ප්‍රදේශයේ පිහිටි ඒ මේ මොහොතේදීම නිවන අත්දැකීමට සෙනසුන් නමින් මේ මොහොතට අදාළව මේ ස්ථානයේ ස්ථාපිත වෙලා තිබෙනවායි කියලා වාර්තා වෙලා තිබෙනා වූ ආරණ්‍ය සේනාසන කුටිය සමග ඒ පින්වත් මහත්මියක් තමා ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන ස්කයිප් ජාලය හරහා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබවට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ තමන් තුළ වඩා වර්ධනය වන්නා වූ ආර්ය මාර්ගයේ තමා ඉන්නා වූ සංදිස්ථානෙන් ඊළඟ සංදිස්ථානයට පැන්නා වූ කියන තොරතුරු වාර්තා කර ගැනීම සඳහා වන ඒ තමන්ගේ විදර්ශනාවේ අත්දැකීම එම නැත්නම් බලව විදර්ශනාවේ අත්දැකීම ඉදිරිපත් කිරීම සඳහායි ඒ සඳහා සියලු ධර්මතාවයන් සාධාරණීකරණය වෙලා තිනවා ලෝක විශ්ව ධර්මතාවයේ සියල්ල සාධාරණ වෙලා තිනවා ලෝකේ පුරාවට මේ ආකාරයට මේ කාර්ය කරගෙන යාම සඳහා ඒ ගෞතම සම්බුද්ධ ශාසනයේ ජීවමාන වෙලා තිනවා ඒ ජීවමාන සම්බුද්ධ ශාසනය තුළ මේ කාර්ය කරගෙන යාමට මේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරන නිසා ඒ පණ්ඩුබලස මහත්මයා මේ ස්ථානයේ රැඳී ඉන්නවා එම නොවුනා නම් මේ අවස්ථාව සිද්ධ වෙන්නේ නැහැ මොකද ස්වාමීන් වහන්සේට හැකියාවක් නැහැ කාන්තාවකට පමණක් ධර්ම දේශනා කරන්න කාන්තාවක් සමග පමණක් ධර්ම සාකච්ඡා කරන්න ස්කයිප් ජාලය හරහා වුණත් කාන්තාව මෙතන නොහිටියත් ධර්මයේ සාකච්ඡා කරන ධර්ම දේශනා කරන්න බෑ භික්ෂුවකට උපසම්පදා භික්ෂුවකට කාන්තාවන්ට පමණක් බුදුබයන් වහන්සේ පනවල තිබෙනා වූ ශික්ෂාපදවලට අනුව ඒ අනුව මහත්මයා මේ ස්ථානයේ ඉන්න නිසා පුළුවන් වෙලා තියෙන ඒ අවස්ථාව ඒ අනුව සියලු ධර්මතාවයන් සාධාරණ වෙලා තිනවා ඒ වගේ මේ ස්ථානයේ අයිතියේ පින්වත් පවුල තමන්ගේ පෞද්ගලික ධන දාන දීපල මේ මොහොතට අදාළව තමන්ගේ පෞද්ගලික පරිවර්ණයෙන් බැහැර කළා මේ ස්වාමින් වහන්සේට පූජා කළ තියෙන නිසා තමයි මේ ස්වාමින් වහන්සේ මේ තාක්ෂණ කටයුතු සමග සම්බන්ධ වෙන්න පුළුවන් ස්ථානයක රැඳී ඉන්නේ නැත්තම් මේ ස්වාමීන් වහන්සේ කොයි හෝ ගහක් යට තමයි ඉන්නේ. එම නිසා මෙන් මේ සියලු දේවල් සාර්ථක වෙලා තියෙන නිසා මේ මාත්මීය ලෝකයට බණක් කියන්නයි අවශ්‍ය වෙන්නේ කියලා තොරතුරු වාර්තා කරලා තින්නේ. වාර්තා කරලා තින්නයි කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කිසි තොරතුරක් වාර්තා කළා නෙමෙයි. ස්වාමීන් වහන්සේට වාර්තා වෙලා තින්නේ කමඨණක් දීමට අවස්ථාව ඉල්ලුවා කියන එක පමණයි. ඊට වඩා අතිරේක ස්වාමීන් වහන්සේ ඒ විදිහ තමයි කෙරීගෙන යන්නේ. ඔව්. ඒකට එනවනේ බොහොම කෙටි වෙලා තියෙනවා කියලා තමයි වර්තා වල තියෙන්නේ තියන කාට එනවන්ට ලොංගකම තියරමනේ හිටියට කවන්නේ නැත්නම් ගිහින් තමන් කාර්ය කරගත්තට අබරණ තවන ඕන කෙනෙක් සම්බන්ධලා ඉන්න එනවන කොයි ආකාරයෙන් තමයි අත්දැකීම් දුක් කියන්නේ කියලා ඔබ වහන්සේට নমස්කාර වේවා අයිසරයි සානුහාස ස්වාමීන් වහන්ස මම මේ ක්‍රමක අර පළවෙනි නෝනාගේ කමටහන තමයි ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණයක් කරනා වගේ අහගෙන හිටියේ ස්වාමීන් වහන්ස අලඟක් බැඳගෙන ඒ කියන්නේ කමටහනක් කියලා ගත්තේ නෑ මේ වෙලාවක් කිව්වෙත් නෑ මම ඒක අහන්න ඕනේ කියලා ඒසෝ ඇස් වහගත්තා ඒ ස්වභාවයකට ගියා ස්වාමීන් වහන්ස ඊට පස්සේ දිගටම يعني අහහා ඉන්නකොට ස්වාමීන් වහන්ස අන්තිමට භාවනාව ඉවරින්නේ සවනස හස්බන්ඩ් කෝල් කරලා එයාව ගන්න එන්න කියන එකෙන් තමයි සවනස අහන එක නැවැත්වේ ස්වාමීන් වහන්ස එපමණයි භාවනා මේක ඉතුරු ටික කියන්නද ස්වාමීන් වහන්ස මැද වෙච්ච කොපමණ කාලයක්ද එතකොට සවනස කාලේ නම් මේව කරන්න බෑ සවනස ටිකක් දීර්ඝ කාලයක් ස්වාමීන් වහන්ස මොකද දරවසේ මම හිතන්නේ පැය විනාඩි 20ක් ඊට වඩා වැඩි වගේ ස්වාමීන් වහන්ස. බලමු ඒක මොනවද අතරමැද මොනවද තවන්ට අධ්‍යක්ෂකවාවේ අවබෝධුණි මොන කියන බන්නේ. ස්වාමීන් වහන්ස මුලින් ඇස්
වහා ගන්නකොට ස්වාමීන් වහන්සේ ස්වභාවයකට යනවා ස්වාමීන් වහන්සේ නිකන් ලොක් වෙනවා වගේ එතන නිකන් ස්වාමීන් වහන්සේ නිකන් මේක තියෙන්නේ සනස අවබෝධ නිකන් අවකාශය අනන්තයි කියන එක නිකන් චිත්තක්ෂණයක ලොක් වෙනවා වගේ ස්වාමීන් වහන්සේ එතන ඊට පස්සේ එක තලයෙන් තලයට යැවෙනවා වගේ සායනස තේරෙන හැබැයි ඒ යන්න එක ව්‍යානස්සකෙන් ස්වාමීන් වහන්සේ නිකන් වේවේකට අහු වෙලා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ වේවේකට අහු නම් තමයි දන්නේ වෙන තලයකට යනවා කියලා ඊට පස්සේ ඒ කියන්නේ ඒ යන හැම තලයකදීම ස්වාමීන් වහන්සේ ඒ වේවේකේ ස්වභාවය සියුම් වෙනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සෙත් එන්නගෙන ගිහිල්ලා එක ස්වභාවයක් එනවා ලොක් වෙන අර නිකන් අර දිව්‍ය ලෝකේ ඉඳලා එහෙම වගේ ස්වාමීන් වහන්සේ නමුත් ඊට එහාට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමුත් එතනදි සංසාර කෝල් එක ඇවිල්ලා එතනදි එතන නැති වුණා ස්වාමීන් වහන්සේ ඒ පමණයි එතකොට ඔයාලා මොනවද ආවදුන්නේ? ආ ස්වාමිනාසෙ නිකන් වෙනස් වීම තමයි ස්වාමිනාසෙ කියන්නේ හැම ස්ටෙප් එකක්ම ස්ටේජ් එකකදීම ස්වාමිනාසෙ නිකන් වේවේකට ගිහිල්ලා ඒ කියන්නේ සියුම් දෙවි යනවා කියන එක තමයි ස්වාමිනාසෙ අවබෝධ වුනේ. කියන්නේ එතන වෙනස් වෙවි යනවා කියන්නේ හැබැයි ඒ වෙනස් වෙන හැම තැනකදීම සෑහීමකටපත් වෙන්න බැරි ස්වභාවයක් තමයි. ඒ කියන්නේ වෙනස් වීම තුල වෙනස් වෙනවා කියන ප්‍රකාශනද කියන්නේ ඔය? ඒ කියන්නේ සානස ඒ කියන්නේ දැන් බලන කෙනා සයිලන්ට් ස්වාමීන් වහන්සේ නමුත් ඒ එක්ස්පීරියන්ස් කරන එක සියුම් වෙවි නැගගෙන යනවා ස්වාමීන් වහන්සේ. සිම්මේ යනවා ඊට පස්සේ ආපහු එතකොට ඒ ආපහු සිම්මේ ගිහිල්ලා ඒක ආපහු නැගගැනීමක් නැහැ. එක තැනකට ගිහිලා ස්වාමීන් වහන්සේ එතන නිකන් කම්ෆර්ටබලි ඒ කියන්නේ අර නිකන් වැසන්නස මේක විස්තර කරන්න සන්නස නිකන් අපි හිතමු අර නිකන් ලිෆ්ට් එකට යන ලිෆ්ට් එකේ නගිනවා දැන් ඒක අර උඩට යන ඒ බරක් දැනෙනා වගේ සාමිනාස නමුත් එතන උඩට ගිහිල්ලා එතන අර අපිට ඕන තැනට ගියාම නැවතෙන්නේ. ඔව්. අන්න එතෙන්ට යනවා ස්වාමින්වහන්සේ. එතන බලාගෙන ඉන්නවා නමුත් එතෙන්නුත් පණිනවා ස්වාමින්වහන්සේ. එතෙන්නුත් පණින ඔන්න මෙන්න තියදි තමයි ස්වාමින්වහන්සේ අර මේ කෝල් එක ඇලේ යන්න උනේ. ඒක තමයි සාිනාස නමුත් අර ඔය කියන වෙලාව තුල එතනට යෑමක් උනේ නැහැ එතකොට. නෑ ස්වාමිනාස නෑ ඒක ඊටත් වඩා හොඳ තැනක් කියලා නිකන් අර එක එක්ස්පීරියන්ස් කියන්නේ ඒකේ ඡායාවක් පෙන්නවා නමුත් එතනට යන්න බැරි වුණා ස්වාමිනා. දැන් ඔය ගියේ එක තුල එහෙම මේ හොඳ තැනක් يعني ඔය යන තැන් වලින් සාපේක්ෂව හොඳ තැන් හම්බුනේත් නෑ. ඒ කියන්නේ ස්වාමිනාගේ හැම තැනක්ම ඒ කියන්නේ හොඳයි ස්වාමිනාස දැන් මේ මෙහෙම ඉන්නට වඩා හොඳයි. නමුත් ස්වාමිනාස ඒ මාරු වෙන හැම ස්වභාවයකින්ම සෑහීමටපත් වෙන්න බෑ ස්වාමිනාස. ඒ කියන්නේ සෑහීමටපත් වෙන්න බෑ කියලා කියන්නේ මාරු වුණත් එතනත් මොන මොනවාරි ආයි තියෙනවා කියන එකයි. ඔව් ස්වාමිනාස. ඒ කියන්නේ ශූන්‍යතාවය අහු වෙන්නේ නැහැ කියන එකයි. ඔව් ස්වාමිනාස කියන්නේ මම දෙ කියන්නේ යවෙනවා ස්වාමිනාස නමුත් මේ ඒ කියන්නේ මුකුත් නැති තැනක් නෙවෙයි. නමුත් මට කියන්න තියෙන තැනක එතන එක තැනකවත් ඒ කියන්නේ not enough වගේ ස්වාමිනාස කියන්නේ එහෙම. එතකොට අපි බලමු ස්කයිප් එකේ නෝන අද තාම ඉන්න අද ටික විවේකයක් හම්බෙලෙනවට බලමු එන්නෝට පොඩ්ඩක් සාකච්ඡා කරගෙන මෙන්නුනත් එක්ක
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අවසරයි මහත්මිය. මහත්මිය කිව්වේ يعني අර කමටහන් සාකච්ඡාව අහගෙන ඉන්න අතරතුරේ වුණා කියලා. එතකොට මහත්මිය, එතකොට يعني දැන් මම මහත්මිය මොකක්hari يعني දැන් කමටහන් සාකච්ඡා මොකක්hari එකක් දැනගන්නවන් එතන වචනයක් එහෙම වෙනවද? يعني මුලින්ම පටන් ගත්තොත් يعني දැන් ධර්ම ශ්‍රවණය කරනකොට එක තැනක් අහු වෙනවනේ, يعني මොකක් හරි දැන ගැනීමක් කියනවානේ. එහෙම එතනින් පස්සේ මහත්මිය අනවා කියනවා අර වේව් එකක් වගේ විදිහ ස්වභාවයකට. ඕ ඒ කියන්නේ වේව් unlimited වගේ මට තේරෙන්නේ නැතන ඒ දැක්කපු, ඒ කියන්නේ මට කවුන්ට් කරන්න බෑ වේව් කොච්චරද කියලා. නමුත් ඒ වෙන එකකට ගියා කියලා කලින් තියෙන වේව් එකක්. ඒ කියන්නේ වේව් එකක් කියලා කියන්න පුළුවන් එතනට. ඒ වේව් එකෙන් එක්ස්පීරියන්ස් කරාට පස්සේ තමයි වෙන තැනකට යන්නේ. ඒ කියන්නේ මම කියන්නේ වේව් එක ටිකක් යන අපි නිකන් හිතමු ඒක කෑලි 10ක් විතර වගේ එහෙම නිකන් ගිහිල්ලා එතනින් යනවා තව තැනකට. ඔව්. එතකොට ඒ එතන ස්වභාවය කොහොමද මහත්මයා? ඒ කියන්නේ ඒ කියන්නේ නෝන එතන මට එච්චර කියනකම් අර බලන් ඉන්න ස්වභාවය. නමුත් ඒ අර එච්චර කියන්නේ එතන අනේ මන්ද එතන නිකන් අර බලාගෙන ඉන්නවා මහත්මිය නිකන් යොම්ව. ඒක නිකන් අර එහෙම කියන්නක මහත්මිය. ඔව් නෑ, කියන්නේ එතන ඩිස්ක්‍රයිබ් කරන්න බෑ. නමුත් එතන කියන්නේ මෙහෙමයි, හැම කියන්නේ එතන නිකන් අර දැන් බණත් ඇහෙන ස්වරූපයක් තියෙනවා. නමුත් ඊට වඩා pay attention කරන්නේ අර සියුම් ස්වභාවය අත්දකින්න එකට. ඒ කියන්නේ දැන් මම කිව්වොත් දැන් බණක වචනයක් යන ඇහෙ දැන ගන්නවා. ඊට පස්සේ නැවත වේව් කියන එක ඒකේ අතරේ ඉතුරු බණේ කැලක් දැන ගන්නවද මහත්මිය? නැත්තම් ඒ කියන්නේ ඊළඟ එක ඇහෙන්න කලින් ওই ස්වභාවයන් දෙක තියනවද? ඔය ඊළඟ එක ඇහෙන්න කලින් ඒ ස්වභාවයන් දෙක තියෙනවා. ඒ කියන්නේ ස්වභාවයකට යනවා. කියන්නේ නිකන් දැනගෙන පාර නිකන් ට්‍රැවල් කරනවා වගේ නිකන් ඒක. කියන්නේ අරකත් ඇහෙයි. කියන්නේ ඒක සුට්ටක් ඇහෙනවා. ඒ කියන්නේ අර පොඩි විවේක අතරේ මේ ස්වභාවයට යන. එතකොට මාගේ දැන් ඔය වේව් එකයි අර අනිත් ස්වභාවයේ ඒකේ අතර දකින්න නැද්ද මොකොත්? ඒ දෙක, ඒ කියන්නේ වේව් එකෙන් කෙලින්ම අනිත් ස්වභාවයට යනවද, නැත්නම් වේව් එක නිරෝධයකට ගිහිල්ලා ඊළඟ එකට යනවද? ඒක දකින්න. නිරෝධයකට ගිහිල්ලා තමයි ඊළඟ එකට යන්නේ. දැන් ඒ වේව් එක ආවා කියන්නේ ඒ කියන්නේ එතන ඒ සිග්නල් එක දෙනවා වගේ එතන ස්වභාවයට යනවා කියලා. ඒ වේව් එක සංසිඳුණාට පස්සේ තමයි අර ස්වභාවයට යන්නේ. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ, මට අවසරයි තව එක පොඩ්ඩක් යන. ඒ කියන්නේ වේව් එක කියන්නේ දැන් මම මේක ඩිෆයින් කරන්න දැන් කියන්නේ මට තේන විදියට. දැන් අපි තුමු පළවෙනි වේව් එක වේව් 10ක් ගිහිල්ලා කියලා තලයකට යන්නේ. දෙවෙනි එක 9ක් ගිහිල්ලා 9 නම්බර් ස්ථානයකට පෙන්වන. ඊළඟ තුන්වෙනි එක වේව් එක ආවනම් ඒක යන්නේ ඊට වඩා අඩු ගානක් 7ක් වගේ. මම කියන්නේ එකම නෙවෙයි. නමුත් ඒ වගේ නිකන් ඒ එහෙම තමයි ඊළඟ එකට එයා පණින්නේ. ඒ කියන්නේ එක එක පොඩ පොඩ වෙන. ඒ කියන්නේ ඒක නිකන් ඒක නිකන් ඒ කියන්නේ ඒක දිය වෙනවා වගේ දෙයක්ද? ඒ කියන්නේ මුලින්ම ලොකු වේව් එකක්, ඊට පස්සේ පොඩි ඒ විදිහටද? ඒ කියන්නේ ඒක අඩු වෙවි යනවාද එතන? ඒ කියන්නේ කවුන්ට් එක අඩු වෙගෙන යනවා. නමුත් ඒකේ ස්වභාවයත් සිුම් වෙගෙන යනවා. ඒ කියන්නේ වේව් එක දක්න තියෙන ආසාවත් අඩු වෙනවා. එහෙම එතකොට මහත්මිය දැන් ඒ එන්නේ ස්වභාවයන් ටික කිහින් නිරෝධයකට ගිහිල්ලා තමයි අර අනිත් තැනට එන්නේ. එතකොට ඒකෙන් එතනින්ද ඉවර වෙන්නේ? ඒකෙන් පස්සේ තව තියනවාද? නෑ, තව
තියෙනවා. ඒකෙන් තව يعني අන්තිම එකට ගියාම නිකන් අන්තිම එක දැනෙන්නේ නිකන් ලිස්ට් එකේ අර යන්න ඕන ෆ්ලෝ එකට ගිහිල්ලා අර ජොබ් ගාලා බහින්නේ අර එහෙම අර දැන් අර ලිස්ට් එක නැවතුනාම තියෙනවා එතන සෙටිල් වෙනවා. නමුත් එතනිනුත් තව පණින්න තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් අර මට සිග්නල් එකක් දුන්නා වගේ නිකන් පෙවුණා තව එකක් තියෙනවා ඒක දැක්කනෝ දැක්කා වගේ. එතෙන්ට ගියා නම් තව තැනකට පයින්න නම් එතනින් අර මේක ඩිස්ටර්බන්ස් එක ආව නිසා නැවතුණා. එතකොට ඔය ටිකෙන්ම මහත්මියට හොඳ කොතනද? ඒ ස්වභාවයන් තුනේම. ඒ කියන්නේ එකක් වේව් එක අනිත් එක ඊළඟට ඔය දැන් ඒක බැරි වුණානේ අර ඩිස්ටර්බන්ස් එක ආපු හින්දා. එන්නේ කැලු තුනෙන් මහත්මියට හොඳ මොකද්ද? ඒ බැරි වෙච්ච. බැරි වෙච්ච. අවසරයි සාමි. මොකද කියන්නේ? මාත් හිතනවා ස්වාමිනාසේ ඒ මහත්මියා තර මේ F එක ළඟට ගිහින් තියනවා කියන්නේ. F එක ළඟට ගිහින් තියනවා කියන්නේ. නෝනාගේ අත්දැකීම නෙවෙයි F එක ළඟට ගිහලා තියනවා කියලා. එහෙමයි. එතන Nirodha දැකලා ඒ කියන්නේ ධාන කිය ඒ කියන්නේ අර wave එක ඒ කියන්නේ ඒ ධා ඒ වාත්තරේ මා එතන Nirodhe එකට ගිහිල්ලා නැවත තැනක් නැවත ඒකත් මට කියන්න දෙන්නේ එතන ස්වභාවයේ එහෙම ගිහිල්ලා මට තේරෙන්නේ ස්වාමිනාංශය අන්තිමට අර F එක හරියට ගිහින් කියන එක වගේ. එතකොට ඊනෝනා අර මොකද්ද අවකාශය අනිත් අනන්තයි කියලා එහෙම තොරතුරු කිව්වක් කරා නේද කොමඩ නැදි? එහේ ස්වාමින්වහන්සේ ඒක ස්වාමින්වහන්සේ නිකන් අර සෝ ඇස් තියා ගන්නකොටම يعني මට තේරෙන විදිහට ගන්නද නිකන් ඒක ෆ්ලෑෂ් වෙලා පෙන්නවා වගේ ස්වාමින්වහන්සේ. ඒක නිකන් අර එයා එක ඒ කියන්නේ අනිත් පැත්තෙන් අල්ලගෙන ඉන්නවා නිකන් ප්‍රෙෂස් දෙයක් වගේ දෙන්න කැමති නෑ වගේ ස්වාමින්වහන්සේ. ඒ කියන්නේ අර මට පෙන්නනවා. ඔව්. ඒක ගන්නවා වගේ. ඒකට ඒක බාහේ ධර්ම ශ්‍රවණේ ආරම්භ වීමට පෙර ඒ தත්ත්වය කියලා කියන්නේ. නෑ සානස ධර්ම ශ්‍රවණය යන අතරතුරද? ගන්නකොටම ස්වාමින්වහන්සේ SP ගත්තා නේ. SP ගත්තා නේ කියන්නේ ද? SP ගත්තා නේ එකතරම්නේ තියෙන ඔගේ. ඒ කියන්නේ ස්වාමින්වහන්සේ ඒ ස්වභාවය නිකන් ඇඩ්ජස්ට් වෙලා තමයි සාහනසේ කියන්නේ. ඒක නිකන් අර පොඩි ඒකට ස්වාමින්වහන්සේ pay attention කරන්න කලින් ඒක නිකන් ඇඩ්ජස්ට් කරගන්න. නිකන් සීට් එක හදා ගන්නවා වගේ ස්වාමින්වහන්සේ. ඔව්. යන්නේ ස්පියා ගත්ත ඊට පස්සේ මේ වැඩේට සූදානම් වීම තමයි කියලා කියන්නේ. ඔව් ඒක නිකයි අවකාශය දකින්න වැඩේට සූදානම් වෙන. එතකොට කියන්නේ ආවතාවක් ඒ වගේ සමිනාසෙයි. එතකොට ධර්ම ශ්‍රවණි ආරම්භ වන්නේ ඊට පස්සේ. ඔව් සමිනාස. ඔව් එතකොට බලමු දැන් ඒක සාකච්ඡාට අතිරේක ඔය ස්කයිප් මේ අපේ පන්බලස් මහත්තයත් මොනවා හරි තව සාකච්ඡා කරනවා කියලා නෝනෙත් එක්ක. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒතර මහත්මිය මේ ආරම්භයේදීම එහෙම ගිහිල්ලා ඒ අර තැනකට ලොක් වෙනවා වගේ කියලා සඳහන් කරානේ. ඔව් මහත්මිය. මේ එතකොට ඊට පස්සේ මේ ශ්‍රවණය ආරම්භ වෙන බව දන්නවා. ඔව් මහත්මිය ආරම්භ වෙන බව දන්නවා. ඔව් ඒක කරණිකන් අර මුලින්ම නිකන් ස්වාධීන අර දක්න වගේ අකුරු කෑලි අකුරු වලට ටෙන්ෂන් දෙනවා වගේ කියන අර ඒක අර ස්වාධීන ඒක මුලින් ඔව් එහෙම දක්ලිම්ම මුලේ පළවෙනි චිත්තක්ෂණේ වගේ ඒ කියන්නේ මම කියන්නේ කියන්නේ ඒතර ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ නිකන් වේව් එකට අහු වෙනවා මහත්තයා වලු වේව් එකට වගේ. ඔව් අන්ති ගිහිලා සෙටල් වෙනවා තැනක. එතනුත් ඒ මේ ඔය වේව් එක හරහා ගිහිල්ලා සෙටල් වීමක් වෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒක නිකන් අර කවුන්ට්. ඒ කියන්නේ අර අන්තිම එකට වගේ කම්ෆර්ටබල් නෑ. නමුත් එතනත් නිකන් අර මේ සෙටල් වෙන තැනක් එතන. ඔව්. එතකොට මේ දැන් ඔය කියන අවස්ථාවේ එතන එතනට සෙටල් වෙනකන් මේ ඉතින්
වෙච්ච සාකච්ඡාවේ වෙච්ච දේවල් ටික දන්නවා. ඒකට එච්චර මාත්‍ය පේ ටෙන්ෂන් කරන්නේ නැහැ. මොකද අර ස්වභාවයන්ම මම හිතන්නේ දකින්න තියෙන තණ්හාව වෙන්නේ නැති. ඒ කියන්නේ ඒක යනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. නමුත් මේ අර ස්වභාවයන් තමයි අත්දකින්නේ මහත්තයා. ඔව්. දැන් එතකොට ඇහුවොත් එහෙම මේ මහත්මියගේ මේ ඔය ශ්‍රවණය කරපු කමටහණේ මේ ඒ වගේ සී මේ කීවාරයකට ගියාද කියලා එහෙම වගේ ඇහුවොතින් එහෙම ইনফෝමේෂන් නැහැ. ইনফෝමේෂන් එකක් නැහැ මහත්තයා. මට නිකන් රෆ්ලි ඕවරෝල් කියන්න පුළුවන්. අර C එකට ගියා, S එකට ගියා, ඊට පස්සේ G X 1 අර ඒ වගේ ප්‍රකට වීම් තියෙනවා මහත්තයා. නමුත් අර එහෙම දිගටම මේක එනවට වඩා මට තේනේ මහත්තයා නිකන් පේට් මම නෙමෙයි පේට් ටෙන්ෂන් වෙන්නේ අර ස්වභාවයන් වෙනස් වෙන එක. ඒකට තමයි ටෙන්ෂන් එක තියෙන්නේ නේ. එතකොට අරකේ ඒ මේ කමටහනේ නිකන් මේ සාරාංශය වගේ يعني එතනදී මේ මහත්මියගේ දැන් මගේ තමාගේ අත්දැකීමත් එක්ක මේ මහත්මිය කොයි කොයි වගේ අත්දැකීම් වලටද ගියේ කියලා එහෙම මේ දැනගැනීමක් නැහැ. එහෙම ගලපන්නේ නැහැ මහත්. ඒ කියන්නේ මට නිකන් ඒකත් වචන වගේ එහෙමනේ. ඒක යූස් කරන්නේ නිකන් අර භාවනාවකට සෙටල් වෙන්න මිසක් ඒකත් කම්පයා කරන්න නෙවෙයි වගේ. ඔව්. ඒතොර ඒක කමටහනක්ද නැද්ද කියලාවත් එහෙම මේ තොරතුරු නැහැ. එහෙමයි. එතකොට දැන් ඊට පස්සේ මහත්මිය ඒ මහත්මියගේ කමටහන ආයේ මේ සාකච්ඡා කරද්දී ඊට පස්සේ ඇහුවේ නැද්ද ඇවිල්ලා? නැහැ නේ. මං කාර් එකේ යනකොට ඇහුවා මහත්තයා. එතකොට ඒක ඔව් එතකොට නිකන් එතන නිකන් අර ඒකම අහගෙන යනවා වගේ. ඒ කියන්නේ එතනටම අර ફોකස් කරලා නිකන් සමාධියකින් යන ස්වභාවයේ තියෙන ඔක්කොම එහෙම කියන්න තේරෙන්නේ නැහැ මහත්තය මොකද්ද වුනේ කියලා. නමුත් අර ඒ සමාධිය තුලින් ඒකම විතර අහගෙන යනවා. ඒ කාර් එක එලවනවා ඔක්කොම සීය තියෙනවා. නමුත් ඒක නිකන් අපි නිකන් මම දැන් මේ කියන්න තීරුම් කළ දෙන්න ඒක නිකන් එයා කන ඇදලා අරගෙන එයා ඒකටම කෝ කරනවා වගේ. يعني ඒ වගේ මම මේ කියන්නේ ඒ වගේ කාර්යයක් යනකොට ඒතකොට එහෙම මොනාද කියලා එහෙම ලොකුවට එහෙම දැන් කියන්න බෑ මට. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මොකද කියන්නේ? ඒතකොට ඒ හරහන දැන් මම බැඩි සංසය එතන අර අතන සතියෙන් ඒකට ධර්ම ශ්‍රවණය කරපු එකේ යම් කිසි මේ ඊට පස්සේ ඒක ইনফෝමේෂන් එකක් මෙතනට ඊළඟට අහද්දිවත් එහෙම සම්බන්ධ වෙලා තියෙයිද කියලා එහෙම මේ විශේෂයෙන් තාම එහෙම මේ ඉදිරිපත් වීමක් උනේ නෑ ස්වාමීන් වහන්සේ. ඔය ඇදවල ඔය මේ කියන විදිහට නෝන ඔය දැන් කාලේ භාවනාව ඔය දැන් වාහනේ ඔය ඩ්‍රයිව් කරන ලැබිච්ච භාවනාවද එහෙම නැත්නම් ඉදිරිපත් කරපු එක වෙනම මේ ස්ථානය නතරල ඉන්නකොට වෙච්ච එකක්ද? නෑ සානස ගෙදර ඉඳන් මම මේ බණ අහන්න ඕනේ කියලා මොකද ලයිව් යන නිසා ස්වාමීන් වහන්සේ අහනවා කියලා සම වැඩිලා අහන්න ඇහුවේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඔය දැන් ඉදිරිපත් කරු කමරන්නේ වාහනේ යනකොට ඇවුනේ ඊට පස්සේ අයින් කොටස. මහ අහස්සෙන් එන්නේ කියලා ගන්න. එයාව ගන්න ස්ටේෂන් එකට යනකොටත් ඒක දාගෙන ගියේ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක අහන්න ඕන නිසා. ඔව්. නමුත් ඒකත් ආයකට කලින් ගෙදෙද්දි තමයි ඉදිවත් කරපොකොට සිද්ධ වුණේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතකොට මේ වෙලාවේදී ගෙදෙද්දි ඇහිච්ච කොටසේ හැබැයි උතුරු එකින්නේ කියන්නේ බරුණාට කම්පැරිසන් වලට නොගියට හැබැයි මේ වෙලාවේ වෙච්ච දේ ඕවරෝල් පික්චර් එක තමන් ළඟ තියෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ ඕවරෝල් පික්චර් එක තියෙනවා. ඒ කියන්නේ ඕවරෝල් පික්චර් එක තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර ස්වභාවයනුත් අත් දක්ිනවා ස්වාමීන් වහන්සේ. භාවනාවකින් තමයි ඒක කරන්නේ දෙරෙන්නේ. ඔව්. එතකොට දැන් ඔය හරහා මොනවද දැන් අවබෝධ මට්ටම් වලට ගියේ එතකොට?
තමන්ගේ ආර්ය මාර්ගයේ පිළිබඳව අවබෝධ මට්ටම වලට යම මුකුත් මුණේ නැද්ද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ. තාම නිකන් අර ඒ හැම ස්වභාවයක්ම කරනකොට නෝමල් වෙනකොට ඒකේ ඒක ඩිෆරන්ස් එක තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ කලකිරීම තමයි තියෙන්නේ නිකන් අර දැන් ඕනම දෙයක් ස්වාමීන් වහන්සේ නෝමල් වුණාම ස්වාමීන් වහන්සේ ඒක ඇත්තට වැදගත් කමක් නෑනේ. ඔව්. ඒකේ මේක තියෙන නිසා ස්වාමීන් වහන්සේ ඉන්න ඉදිරියට යනවා කියන එක එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ ස්වභාවයන් වලම ඉන්නවා. ඒ ස්වභාවයෙන් යකට යන්නේ කියන්නේ නිකන් අර බලනවා ස්වාමීන් වහන්සේ තද කරලම මේ මේක නිකන් මේ ධානයක් වගේ වෙන්නේ නැති නිකම් මායාවක් වගේ කියලා සායනස නෑ. ඒත් එකම නිකන් අර ජීවිතේ වෙලා නමුත් මේ ඒ සෑහීමකටපත් වෙන්න බෑ සායනස. ඔව් ඒ බදින ඔබට කියන්නේ මේ නතරක් කියන මන්නේ කිව්වේ ඒකෙන් සායනස දැන් ඒ කියන්නේ අර භාවනාවක්වත් අම්මේ ඉන්නකොට උනත් සාමිනාස නිකන් සමාධි ස්වરૂපයනේ කියන සාමිනාස ඇහෙනවද සාමිනාස? ඔව් කියන්නේ. ඔව් නමුත් සාමිනාස ඒ කියන්නේ කිසිම ඒ තලයකට ගියත් ඒ සැටිස්ෆැක්ෂන් එක තාම එන්නේ නැහැ සාමිනාස 100% ඒ වෙනස්කම් දැක්කත් එතන සැප වුණත් ඒක සැටිස්ෆයි වෙන්නේ නැහැ සාමිනාස. ඒක නිසා නිකන් අර එකත් අන්නක නෝමල් වෙලා ඒකට නෝමල් වුණා මේ ඩිෆරන්ස් එක දන්නේ නැහැ නේ සාමිනාස. එතකොට දැන් ඔය භාවනාව හරහා අවබෝධ මට්ටම වලට ගියේ එතකොට ධ්‍යාන මට්ටම වල ධ්‍යාන තුල තමන් හිටියේ කියන එක තමයි. එතකොට ධ්‍යාන වලත් දැන් නෝන ආනඤ්ඤ සමාධිය අර ධර්ම දේශන ටික ශ්‍රවණය කරන්න කියලා නෝනට කිව්වද ඒක ඇහුණද? නෑ සමනාසේ කිව්වේ නෑ. අර සත්‍යයෙන් සමාධියට සමාධියමයි වාය කරන්න කියලා තමයි ගිය පාර උපදේශ වෙන්නේ සාමහන්ත. සතියෙන් සමාධිය සමාධියම වෙන මොකද කරන්නද? ධ්‍යානයි. ධ්‍යාන බලන්න කිව්වේ නෑ සාමනාස මට. ධ්‍යාන අහනවා සාමනාස ඒ තාම නිකන් තේරෙන්නේ නෑ. තේරෙන්නේ නෑ නේ. එතකොට ධ්‍යාන ඊට අමතරව ධ්‍යානයේ අර්ථයම තමයි අරගත් ඉන්නේ ආනි සමාධිය. ඒ ධ්‍යානයේ අර්ථය වෙලාවත් වෙනම ධර්ම දේනා විදිහට ආනින්ද සමාධිය කියලා මාතෘකාවක් ඇත්තේ ඒකේ මාතෘකාන විවිධ විදිහට ඇති. ඔකේ ධර්ම දේනා තුනක් හෝ හතරක් විතර දීන්න පුළුවන්. අන්නේ ටික YouTube එකේ අර අනිද්ද උනත් ඔයගොල්ලෝ බලනකොට වහගත්ත කිලෙත් එනවනේ ගුවා. අවශ්‍ය නම් එනවන්ටත් මෙතන එවුවනම් මේ මාත්‍යදී මම හිතන් මෙතන වෙනම ඇති මේ වහගන්න ක්‍රමයක්. ඉමුනුත් එහෙම ඒක අරගෙන අන්නේ පොඩ්ඩක් ශ්‍රවණය කරන්න ඕන. උතන එතකොට දැන් තමන් අර පැහැදිලිව ඔය ආරම්භයේදීම මේ කියන්නේ ධර්ම ශ්‍රවණي ආරම්භයේදීම තමන් අරූප ධ්‍යාන වලට ගිහිල්ලා එතන ඉඳලා සිද්ධ වෙච්ච ප්‍රකාශයෙන් තමයි කරන්නේ ඕක. අපිට ධ්‍යාන වලට සමාව දිනවා නම් අපි ධ්‍යාන වලට සමාව දින්නේ ආකාශ සංඥායතනිය ආකාශය අනන්තය අනන්තයි කියලා තමයි. අපි පස්සේ ධ්‍යාන සමාව දිනන කරන්නේම ඒක බුදු පියාණන් දේශනා කරන සූත්‍ර වල. ඉතින් ඒකට විච්ච ධර්ම දේශනා වෙනවා ඇති. අන්න ඒ හරහා කොමහරි මේ ධ්‍යානේ කියන්නේ රූප ධ්‍යානනුත් උඩ ඉඳගෙන තමයි ධර්ම ශ්‍රවණي ආරම්භ වෙලා තියෙන ප්‍රකාශයෙන් තමයි කියවෙන්නේ. ඉදිරිපත් කරු විස්තර හරහත් අර්ථන මේ කොටස් ටිකේ ඒ ආකාරයේ වார்த்தාවක් තියෙනවා. එතකොට එතකොට අර වේව් එකේ අර නෝන ඇහුව ප්‍රශ්නයක් ඒ අර වේව් වල පළවෙනි වාර 10ක් තියෙනවා දෙවන 9ක් තියෙනවා නෙමෙයි කියලා. ඒ කියන්නේ එතනින් ඒ ප්‍රශ්නේ ඇහුවේ නෝනක් කියන විදිහට ඒ කියන්නේ වේව් අතර කාල පරාසය අඩු වීමක් දකින්නද කියන එක. يعني වේව් දෙකක් වේව් වේව් කලින් දකින්නට වඩා يعني කලින් වැඩි වෙලාවක් ගිහිල්ලා ඊළඟ වේව් එක දකින්නේ ඊට පස්සේ ඒක නේද නුන අදහස් කරන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අන්නේ ඒක කියපාලා කලින් එක අනේ කියන්නේ 10ක් එක ඉඳලා 10ට ගණන් කරන් ගන් ගිහිල්ලා තමයි පළවෙනි පාර මේ දැනගන්නේ. يعني ඒක අඩු වෙනා සියුම් වෙනා 10 ආකාරයකට ඊට පස්සේ සියුම් මිම් තියෙන 9ක් අන්නේ වගේ කියන එක ඔතන කියන්න ඕන උත්සාහ කරන්න තියෙනවා. එතකොට ඒ කියන්නේ අවසාන වශයෙන් වෙන්නේ එතකොට අර අපි දැන ගැනීම අතර තිබෙනා වූ කාල පරාසය අඩු වීමනේ. එහෙමයි ස්වාමීනි. ඒ අත්දැකීම් තියෙන කොයි ආකාරයෙන්ද? ඔව්. ඔව් එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ පළවෙනි එකේ ස්වාමීනි වේව් එක වේව් දකින්නව නමුත් රක් ස්වාමීනි. අනිත් එක වේව් එක දැන ගැනීම දැන අර
මෙනෙහි වීම දැනගැනීම වගේ සායනස ඇනලොජි එක කියන්නේ දැන ගැනීමකට ඉක්මනට යනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකත් අර ස්වභාවයට යන්නේ ක්වික්. ඔව්. අනේ කියන්නේ ඕනේ ඒක අර 10 කියන්නේ අර ගොරෝසු මේක දෙවෙනි අවස්ථාවේ නෑ. ඔව්. අපි උදාහරණ දාලකෝ තේරුණාද අපි දිලි 10 අපි කියන්නේ ගොරෝ මට්ටම් 10ක් තියෙනවනම් ගොරෝසු මේක 10 වෙනි එක. ඒතොර ඒක මේ දෙවෙනි එකේදී නෑ දෙවෙනි එකේ නමෙන් පටන් ගන්නෙ තුන්වෙනි එකේදී අටෙන් පටන් ගන්නෙ අන්තිම වෙනකොට එතකොට එක සිව් මට්ටමක් එතකොට ඒක ඇතුලේ ආයි සිව් මට්ටම් තියෙන එකක් තමයි ඊළඟට ආයෙ හැදෙන්නේ. කියන්නේ සායනස ඒ කියන්නේ මට තේරෙන සායනස වේව් එක සිව් වෙනකොට මේ අර තලවලට වෙනස් වෙන එක ඉක්මනට වෙනවා සායනස. ඔව්. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි එතන තමයි අන්නේ අත්දකින්න ඕනේ කියන්නේ ඒක ඇතුලෙත් ඊට පස්සේ ආයෙ දකින්න වීල් විදින්ද වීල් කිව්වාගේ පංච උපාදානස්කන්ධය ඇතුලේ පංච උපාදානස්කන්ධනේ. ඉනිසා පංච උපාදානස්කන්ධය ඇතුලේ පංච උපාදානස්කන්ධය කොට ධර්මදේශන වෙලා ඇති ඔය සමාධි ගන්න නැවලට අන්නේ ඒක දැන් ඔය අත්දකින්න තමයි දැන් ආරම්භ වෙන්නේ ඔය. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තාම ඔය නෝන්ලා අර ක්වික් මේක මේ ෂෝට්කට් වලින් ගේ නෝන්ලානේ පංච උපාදානස්කන්ධය පැත්තෙන් තාම මේක අත්දැකීම නැහැ. ස්කන්ධ ටික අත්දකින්න දැන් උතුර ඉස්සරහට යනකොට ස්කන්ධ අත්දකින්න වෙනවා අපිට. නෝන්ලා ඉන්න මාර්ගවල නෝන්ලා ඉන්නේ දැන් ඔය පළවෙනි නෝන්ට වඩා ඊළඟට පල්ලෙහා මාර්ගේ නෝන ප්‍රකාශ කළ දින අගට ඉන්නේ. නෝන්ට දැන් ඒතකොට නිරන්තරයෙන්ම අත්දැකීම් තියෙන්නේ මේ ඔය ආකාරයේ දෙයක් මත උඩට වෙනස් ආකාරයක් අත්දැකීම් තියෙන අවස්ථාවක් තියෙනවද? එහෙම තම තමිනම් ඒ විදිහටම තමයි ඒ විදිහට කියන්නේ සානස සොප් වෙවි යන්නේ වෙනස්කම් කොච්චරද කිව්වොත් ඒක අල්ලන්නත් අමාරු තරම් සානස. නමුත් අර දැන් අර වෙනසක් වුණා මේ වෙනස දැක බලන්න යන ඒක තාම නෑ සාමිනා. නමුත් අද නිකන් අර පොඩි ඡායාවක් ඒ වුණා. නමුත් ඒක අර ප්‍රත්‍යක්ෂ වුණ නැති නිසා සාමිනාස ඒක දන්නේ නෑ සාමිනාස. නමුත් අර මට වෙලාව ඕන කියන එක වගේ තමයි සාමිනාස තේරෙන්නේ. වැඩි වෙලාවක් ගන්න ඕන වගේ තමයි තේරෙන්නේ සාමිනාස. වැඩි වෙලාව ගන්න ඕන කියන්නේ ඒ කියන්නේ සාමිනාස දැන් මම අර විනාඩි 5 10 වන් ඒක අත්දකින්නේ නෑ වගේ සාමිනාහස. ආ එහෙම එකක් තියෙනවද තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ ඊට වඩා වැඩි වෙලාවක් ගියොත් එහෙම තව එහාට යන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් භාවනා කරනවා නම් තව එහාට භාවනාව යනවා කියලා තේරෙන්නේ. හේ සාමිනාහස. මොකක්ද ඒක සාක්කිය? අර දැන් අද දැක් ඒක සාමිනාහස. ඔව්. ඒක අනිත්‍යන්ත යන කොට මට නිකන් වැඩි වෙලාවක් ගන්නකොත් තමයි දැක්කොත් තමයි සානන්ත නැත්නම් නිකන් අර අවකාශ ස්වභාවය තමයි එතන තමයි සානන්ත සාමයේ ඉන්නේ. මුලාරී තිබුණේ කියන්නේ ඔය අද වගේ දැන් ගත්ත විනාඩි 20ක් විතරයි දල වශයෙන් ඉන්නේ නැති කියලා කිව්වේ. ඒක මුල කාල පරිච්ඡේදය තුල ගොරෝසු මට්ටම් වැඩි කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් يعني කලින් වලට වඩා ඩෙෆිනිටිව් සිව් නමුත් අර තව තියෙන ඒව බලන්න සානන්ත තව යන්න ඕනේ. තව තව සිව් වෙන්නේ තව තව යන්න ඕනේ කියලා නෝනට තේරෙන්නේ. ඔව් සානන්ත. අ බලමු ඒකත් හරි නෝන ඉන්න තාම ඉස්කේප් එකයි නෝන එහෙම අහලා ඒකටත් උත්තරයක් මොකක්ද දෙන්න කියලා නෝනගේ අත්දැකීම් වල මොකක්ද කියන්නේ කියලා. ඔව් සානන්ත තව තියෙනවා සානන්ත තාම පොඩ්ඩයි වගේ දැනගත්තේ දැන් තමයි ගැඹුර වැඩි වෙන්නේ වගේ. නෑ ගැඹුර නේනවා අනේ දැන් මේ ඉනෝනා කියන්නේ භාවනා කාලය වැඩි කරන්න ඕන කියලා. ආ සාමිනාස මට මට එහෙම කාලය වැඩි කරන්න ඕන කියන එකක් තේරෙන්නේ නෑ සාමිනාස. අර සාමාන්‍යයෙන් උත් ඒක නෝමල් يعني ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඒ කියන්නේ වෙනදා පොඩ්ඩක් නම් තරහ ගියා වගේ වුණා මේ අයියෝ මට වෙලාවක් නෑ දැන් මේක කරගන්න කියලා. දැන් එහෙම නෙමෙයි අර ඔක්කොම නිකන් බැලන්ස් කියලා මට කාලේ වැඩි කරගන්න කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ ඒකට ලොකු බරක් දෙන්න නරකයි කියන එක වගේ කාලේ වැඩි කරගන්න එක. යන වණ්ඩ අවබෝධය තියෙන්නේ දැන් ඔය කරන කාලේ විනාඩිය දෙකේ භාවනාවලුනොත් තව සිව් මට්ටමට යන්න පුළුවන් කියන අවබෝධය තුල ඕනෝනේ ඉන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. අරණෝණ කියන්නේ අරණෝණ කියන්නේ කාලය වැඩි කරගත්තොත් එතෙන්ට යන්න පුළුවන් කියලා. ආ මට එහෙම තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ අර චුට්ට චුට්ටි කියන්නේ හැම තිස්සෙම ඒකට පොඩ පොඩ නිකන් තප් එක චිත්තක්ෂණේ ගන්න ඒ වගේ. එතකොට අපේට දැනෙන්නේ නෑනේ මේක අපේ කාලයෙන් යනවා කියන එක. එහෙම කරොත් කමක් නෑ කියලා නැතුව අර ගොඩක් කරනවා කියලා ඒකට අර තෘෂ්ණාව දා ගන්න නැතුව අර විදිහට ගියොත් හරි කියලා වගේ එකක් තේරෙන්නේ. පැහැදිලි එක අබ්බන්ම දැන් ඉන්නවනේ යාළ දැන් ඉන්නවනේ මොකද කියන්නේ කියලා මේකට කමරා දුන්නා අපි කියන්නේ මම අත්දැකීමෙන් දැන් මේ ඔක්කොම ස්වභාවයන් අත්දැක්කේ ස්වාමීන් වහන්සේ පොඩි කාලවල ඉන්නේ ඔව් ඒක නිසා ඒක ප්‍රත්‍යක්ෂය කියලා තේරෙන ස්වාමීන් වහන්සේ නමුත් අර මෙතන අර බණ ආහන නිසා ගියත් ඒක දැක්ක නිසා තමයි ස්වාමීන් වහන්සේ මොතෝ ස්වාමීන් වහන්සේ විකාලලෙන් අත්දකින්න එක තමයි සයින්ස් ස්ටෙප් කියන එක තේරෙනවා සයින්ස් පොඩි කලෙන් අත්දකින්න එක තමයි හරි කියලා තේරෙනවා ඔව් සයින්ස් ඔව් අන්න ඒක දහනවා දැන් ඔන්න උතර තමයි දැන් ওই දරුණු තැන් වල ඉන්නේ ওই සාකච්ඡා කරේ නැත්තම් ඉතින් අමාරු වෙට දැන් කියන්නේ දැන් එයා හදනවා නෝන ඇදලා දාගන්න සමතේකට ඔය ඒක ආරාධනා කරලා දැන් වරින් පොඩි සමතේකට කියලා යෝනෝන සමතේකට ගන්න බෑ කියන එකක් ගාලා කියුනේ දැන් ඔය නැත්තම් කියන්නේ වෙනයි විනායක යන්නේ නෝන විනායකරන්න ඕක කරනවා වැඩි කළා භාවනා කඩාවැප්පලගෙන භාවනාව නැතර දයා කියන හරි හරි දැන් මට යන්න පුළුවන් කියලා අමතරට කියලා ඊට පස්සේ මල්ලාර භාවනාව නැතර කළා ආයි ගෙදර ගිහලා තව කසාද බඳගෙන ඒවක් කරගන්න පුළුවන් අන්නේ මට වට යන ඊට පස්සේ වෙන්නේ මොකද එයා ලනෝ කනෝ ඔය නෝන ලනෝ කන්නේ නැතුව ඔක කියුණටක් ගාලා මේ වගේ කියලා දෙනවා කියලා ඔක නෙවෙයි නෝන අනිත් නෝනගේ අත්දැකීම තමයි වෙන්න ඕන ඔය නෝනගේ අත්දැකීම නැතුව නෙමෙයි නමුත් මේ අපේ පංච බල පංච ඉන්ද්‍රිය වැඩෙනකොට සප්තපුඤ්ඤක වැඩෙනකොට නෝන අපි නොහිතන පැත්තෙන් අපි කරකවන්නේ මෙයා විශේෂයෙන්ම මේ බලවලදී තමයි ඔය ප්‍රශ්නමත් වෙන්නේ බලවලදී බුදුහාමුදුරන්ට නෝන සාමාන්‍යයෙන් කාන්තාව ඉදින් කුණුහරුප කතා කරන අඩුයි නේ මේ නමුත් කාන්තාවොත් කුණුහරුපෙන් බුදුහාමුදුරන බයිනවා මේ බලවලදී ඒ තරම් මේ අපේ පංච බලවලදී පුදුමාකාර මේ වෛරි මට්ටම වලටපත් වෙනවා. يعني භාවනාව තුලත් අනිත් වෙලාවලත් මොකද ඒක තමයි ධර්මතාවයේ හැටි. ධර්මයේ ළඟට ඇවිල්ලා යා බාර ගන්නවද කියලා බලන්න. ඒකේ අනිත් පැත්තයි පෙන්වන්නේ. ඒක අරනවා ඒක තනි වචනින් කිව්වේ. අපි හිතන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ කියවම ස්වාමීන් වහන්සේ කියන්නේ. අපිට තේරෙන්න නෙමෙයි ධර්මයේ තිබුණ කියලා ස්වාමීන් වහන්සේ කමෙන්ටරයක් ගන්න ඕන කියලා එනවා කියන්නේ ඒකයි. ඒක නිසා තමයි අපිට මේ බුදුහාමුදුරුවෝ නැවත නැවත බණ කියලා දෙන්නේ. මේක මෙන්න මේ විදිහට වෙන්න මෙහෙම වෙන්න මේක බලපල්ල මෙතන කියලා. බන කොච්චර කහන ඕන කියලා බලන්න ඕනලා ආහන ප්‍රමාණය තමයි ඉතින් අපිට පුළුවන් වෙන්නේ මේ මේකේ මොනවා හු තැනකට යන්න කොහොම හරි නමුත් නෝන අපි එකම දේ කරන්න තියෙන්නේ මේක තේරුම් ගන්න භාවනාව දියුණු වෙනකොට නෝන භාවනාවේ කාලය අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි භාවනාව මුලදි කරන කාලේ නෙමෙයි භාවනාව දියුණු වෙනකොට අත්දැකීම් වලට යනකොට හැම චිත්තක්ෂණයම අපි භාවනාවක් ඒ මට්ටමනේ එදිනෙදා ජීවිතේ ලැබෙන ඕන කලින් දවස් ඉස්සර කරා මේ මොහොතේ ප්‍රකටන ආකාරයට සාමාන්‍ය ජීවිතයේ ස්වභාවයත් ඒ දේ වුණා ප්‍රකාශ කරන්නේ කලින්. ඔව් සාමාන්‍ය සමහර වෙලාවට ඒ ස්වභාවයක ඒ ස්වභාවයට යවෙන අවස්ථා තියෙනවා. ආ. ඔව් අන්න ඒකද අර දැන් කලින් කතා කරන උනොල දෙන්නේ ඒ අවස් ස්වභාවය තුලම ඉන්නවා කියන මට්ටමේ තමයි දැන් ඉන්නේ. ඒක දෙයට දෙයක් එක ඉන්නවා කියන එක නෙමෙයි. මොකද එතන ඉන්න වැඩි වෙලාවක් ඉන්න බව දන්නවා. ඒතකොට ඒ නිසා භාවනාවක් කරන්න ඕනා භාවනාවක් නොකරොත් මට මේක වෙන්න බෑ කියන අර සිවුම් ඔය කියනෝ දැන් ඔය නුණගෙත් ඔය රෝසු මට්ටමේ කැමරාක පටි කරාගේ සංසිඳින්නේ තියෙන්න ඕන. ඒකට තමයි දැන් එයා පෙන්වන්නේ ඇවිල්ලා මේවා. ඒතකොට උඹ මොකද බලන්නේ? ඒකට රණ්ඩුවක් ඇති කරගෙන භාවනා පොඩ්ඩක් පැත්තකින් තියයිද මෙන්නත භාවනා කරන්න කියලා. ඒද රණ්ඩුව ඇති කරගනීද? මොකුත් දේවල් තමයි මෙයා පරීක්ෂා කරලා බලන්නේ. මෙයා ධර්මයේ කියලා මෙයා අල්ලගන්නේ මොකද්ද කියලා. ධර්මයේ කියලා අපි අල්ලගන්න ඕනේ කියන්නේ පැත්ත ඒතකොට. ඒ නිසා හොඳ මෙයා කමනාන කරන දෙන්නේ අද ඔය කමනාන් තුනේම තොරතුරු රාසියක් තියෙනවා ලෝකයට. කමටහන් දෙන්න ආරම්භ වෙන්න කලින්ම තොරතුරු වාර්තා වෙලා තියෙන මූලෝකෙම උනුර බනහන්න පුළුවන් මොකක්ද අද වෙන්නේ කියලා මේ වෙලාව තුල ලෝකෙටම වාර්තා වුණා තමයි වැඩේ ආරම්භ වුනේ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක මේ තමන් කොහොම සංසාරෙ ඈතර වෙන්නේ කියලා මොනිවිඩ කියනවා එනවනට වෙන භාවනා එනවනට මුත් ගැටලුවක් තියෙනවද? ඒ නෑ ස්වාමිනේ මට පොඩි දෙයක් කියනවා දැන් මං කියන්නේ කාලය වැඩි කරන්න ඕන කියලා කියනක මොකද මට අවබෝධය තියෙනවා ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මරණ මංජකේ ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණේ නිසා ආයනස වෙනස් වෙන්නේ. අර ඒක නිසා ආයනස කාලේ අඩු කර ගන්න ඕනේ කියන වැදගත්කමත් ආයනස අවබෝධයේ තියෙන ආයනස මත කියන්නේ. නැත්තම් වැරදි පණීඩේ යන ආයනස ස්වාමීන් වහන්සේ ලෝකයට ඒකත් මං කියන්න ඕනේ.
ඒගරි අනිතේනෝන උත්තර දැන් ඔය ප්‍රශ්නෙත් වුණා. හැබැයි ධර්ම ශ්‍රවණේදී ධර්ම ශ්‍රවණේ නෝන කාලේ අඩු කරන්න කියලා කියන්නේ නැහැ. ධර්ම ශ්‍රවණේදී බණහන්න අවබෝධ මට්ටම වල යනකොට මුලදී කියන්නේ ධර්ම ශ්‍රවණය අඩු කාලයක් කරන්න. අවබෝධ මට්ටම් නැත්තම් මොකද ධර්ම ශ්‍රවණය වැඩි කාලයක් කරන්න බෑ. යාට එයා අතිරේක තොරතුරු වලට ගිහිල්ලා එයා බණ අහන්න වෙනතු නිකන් බණ ඇහුවයි කියලා හිතාගෙන ඉන්නවා. එනිසා මුලදී කියන්නේ විනාඩි 5ට විනාඩි 2කට තුන බණහඬ ධර්ම අවබෝධ වෙන්න පටන් ගත්තාට පස්සේ බණහන කාලය අපිට වැඩි කරන්න පුළුවන්. ආර වැඩි කරනවා කියන්නේ පැය ගණනක දිගට කරනවා කියන නෙමෙයි. විනාඩි 10ක් ආව එක්කන විනාඩි 10 15ක් වටම ගිහිල්ලා 15 20 වටම ගිහිල්ලා එක දිගට පැය භාගයක් විතර යාට සාමාන්‍ය මේ සමාධිය තුළ හොඳ බණක් අහන්න පුළුවන්. ඊට පස්සේ පොඩි වීකයක් කරගෙන ආයෙත්ින් බණහන තියනවා නෙවෙයි කාර්යයක් නැත්තම් ඒ බණ අහන්න පුළුවන්. එතකොට ඒක සිද්ධ වෙනවා මේ ගියම් පස්සේ මට්ටමෙන් ගියාම එයා දිනදා වැඩ කරනකොටත් එයාට බණ අහන්න පුළුවන්. අනිත් අය මුලදී ආයෙත් කියන්නේ දිනදා වැඩ කරනකොට බණ අහන්න එපා. මේ මේ රේඩියෝ එක දාලා ඉරලා මේ මේ ගේ අතු ගන්න පටන් ගන්න එපා. එහෙම නැත්නම් මේ මේ CD ප්ලේ කරගෙන දාගෙන මේ එළවලු කපන්න එපා කියලා කියන්නේ මුලායට. ඊට පස්සේ ඒගොල්ලන්ට එළවලු කපන්න පුළුවන් මේ ඒකට කිව්වෙච්චන කපන සමහරක් ඇති. ඉස්සර අපි හිතුවේ මේ බණ ඇහෙනවා කියලා ඉරලා එළවලු කපනවා කියලා. ඊට පස්සේ දැන් නම් අපිට තේරෙනවා බණ ඇහෙනවා හැබැයි ඒ එළවලු කැපෙන්නේ නැහැ. එළවලු කැපෙන්නේ නැහැ බණ ඇහෙන්නේ නැහැ කියලා එහෙම සමහරේ කමනන් දුන්නා ඔකේ. අන්න ඒක නිසා හොඳට තේරුම් ගන්න ඒ නෝනගේ එතන ඉදිරිපත් වීම ආවේ දැන් ධර්ම ශ්‍රවණය නිසා. ධර්ම ශ්‍රවණය වැඩි වෙලාවක් කරන්න ඒකේ පොඩි කාලයක් තුල භාවනාවක් වෙවි ඉතුරු ටිකේ ධර්ම ශ්‍රවණය සිද්ධ වෙනවා තෝනා. මොකද ධර්ම කරුණේ ඇතුළට ය아가න්න එපා. සා යෝනිසමනසිකාරෙන් ධර්ම ශ්‍රවණය කිරීම මේ ආකාරයට කරන්න. නමුත් භාවනාවක් විදිහට අපි නිරන්තරයෙන් අඩු කරන්න කියනෝ නෙවෙයි නෝ අඩු කරන්න යන්න එපා කවුරුවත්ම. මේ ලෝකෙ මේ ගිලා මේක අහගෙන ඉන්නවා සීළු දෙනා මතක තියාගන්න. කාලේ තමන් අඩු කරන්න යන්නේ සැලසුම් කරලා මම දැන් විනාඩි දෙක එකක් කරනවා කියලා. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. තමන්ට ඒ චේතනාව පහළ වෙනවා. මෙන්න මේමය දැන් එන්නේ. ඒතකොට ඒ ක්‍රමානුකූලව දිගින් දිගට සිද්ධ වෙනවා මිසක් අපි කරන්නේ ගන්නේ හැම එකටම අනුගත වීමක් ඉදපත් තියෙන අනුගත වෙන්න තදාට තොරතුර ධර්මයෙන් තමන්ට ඉදිරිපත් කරනවා. අන්නේ හරහා තමයි යන්න තියෙන්නේ. ඊට අතිරේක වෙන මොකද නිසා දැන් කාලේ පැය දෙකක් විනාඩි 20 විතර ආරම්භ තියෙන තොරතුරු වර්ත වෙන ආකාරයට නිසා මේ කමනා සාකච්ඡාව ඒ නෝන්ලාට මුද නැති නිසා මෙතින් නතර කරන්න සිද්ධ වෙලා තියෙන ලෝකයට විශාල බණක් කියලා තිනවා. අනාගාමි මාර්ගයේ ඉන්නව නෝන කෙනෙක් පළවෙනි කමනාන් දීලා තමයි අනාගාමි මාර්ගයේ තව තවත් ආවරුණා කියන තොරතුරු පැහැදිලි විස්තර කරනවා. ඊළඟ දෙවෙනි නෝන කෙනෙක් හදිසිය වෙලා එකට එකතු වෙලා තමන් ඉන්නේ සකෘදාගාම මාර්ගයේ ඒක තවරු වෙනවා කියලා කමනා ඉදිරිපත් කරා. නමුත් මේ රැකියාව කරන අතරතුර ඇවිල්ලා කියලා නෝන අබෝබෝන් සුළු වෙලාවකින් නැවතුරක් ගිහිලා තිනවා. ඊට පස්සේ තව තුන් වෙන ඕන කෙනෙක් සම්බන්ධ වෙලා තමන් ඉන්නේ කුද්දාගම මාර්ගය කියන එක තමයි නෝන මීට වෙල් ප්‍රකාශ කරලා තින්නේ. අද කමඨාණේදී තමන් දුන්නේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අවස්ථාවක්, කමඨාණ ශ්‍රවණය කරන අවස්ථාව විනාඩි 20ක වගේ. ඊය අවස්ථාවේදී කොයි ආකාරයෙන් තමන් මේ ආරම්භ වෙලා තින්නේම මේ අරූප ධානයගත වෙලා ඊතුළු ධර්ම ශ්‍රවණය වෙලා තින ආකාරයේ සාකච්ඡාව අද නෝනල තුන් දිනක් ආරි මාර්ගයේ මේ ගම්මුතුම සම්බුත් සාධනයේ ජීවමානයි කියලා දැනගෙන ඒ තුළ තමන්ගේ මාර්ගඵල ලබාගෙන ඒ අර කාමාවචර වලින් මිදිලා රූපාවචර අරූපාවචර වල ජීවිතය ගත කරන්නා වූ නෝනළු තුන් දෙනෙක් ලෝකේ කොහේ ඉන්නවද දන්නේ ඉන්න ඉන්න තැන්වල සම්බන්ධ වෙලා මේ ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වුණේ මේ ස්වාමීන් වහන්සේ හොරණ යාල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසන කුටිය සමග මේ ස්ථානයේ පඬුපරාස මහත්තයා ඉටුපු නිසායි සියලු දෙනාට කුසල ලැබුණා. නැත්තම් මේ කාර්ය කෙරෙන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේට තනියෙන් කාන්තාව සමග ධර්ම සාකච්ඡා කරන්න බෑ. බුදු බණ වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙන එකට ස්කයිප් ජාලය හරහා වුණා වූ බෑ ධර්ම සාකච්ඡා කරන්න ධර්ම දේශනා කරන්න. ඒ නිසා ඒ අයගේ කුසලයේ සඳහා මේ මාත්‍ය මේ ස්ථානයේ ඉඳලා තිනවා. මේ මාත්‍ය කුසලයක් කරගෙන තිනවා. ඒ අය ලෝකයට බණක් කියලා දිනවා. ඒ අර ලෝකේ පුරාවට ඉන්න පිණුතුන් මේ අවස්ථාවේදී සජීව YouTube ජාලය හරහා මේක ශ්‍රවණය කරලා ඇති. තව අනාගතයේ අවුරුදු 2300 ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ අර සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු සාදු. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ අවබෝධ ප්‍රඥාව සාක්ෂාත් වේවා. සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන